අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය ඊයේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට කාලය වැය කළා නම් රටේ ආර්ථිකයේ ගොඩනැගීමට හැකිවන්නේ නැති බවයි. මේක අපි අවුරුදු 2කින් කරා. වෙනත් රටවල අවුරුදු 5ක් 10ක් ගියා. මම මේක නෙකරුවනම් කැබිනට් මණ්ඩලයේ මේක නෙකරුවනම් මේ ඔක්කොම අමතක කළා. මම ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද තිබ්බනම් මොකද්ද වෙන්නේ? එච්චරයි මං අහන්නේ. ඔබතුමන්ට තීන්දුව කරන්න නොමිනේෂන් දෙන්න කොච්චර කල් යනවද? නාම යෝජන වලට සති 3යි. ඡන්දය තියන්න තව මාස 2ක්. මාස 2ක්ම ආරම්භ මේකනේ. ඊට ඉස්සෙල්ලත් ඉතින් මිනිස්සු දුවනවානේ නොමිනේෂන් ගන්න. ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්ද? මේ මාස 2ක්ම ආර නැති වුණා නම් අද අපි ඉන්නවද බිලියන 84ක? එච්චරයි මං අහන්නේ. ලෝකේ කොයි රටද අවුරුදු 2කින් මෙහෙම ආපව් සාමාන්‍ය තත්ත්වයට ආවේ? මිනිස්සු අපිට ප්‍රශංසා කරනවා. මොකද විපක්ෂකරේ ගිහින් නඩු දැම්මා. වෙන එකක් නැහැ නඩු දැම්මා. මම අහන්නේ ඔච්චර මොනාටද කරේ? තමුන්නාන්සේලා ගිහින් 2022 ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩු දාන්න තිබුණා ආර්ථික ආපව් සාමාන්‍ය තත්ත්වයට ඉන්න කියලා. එහෙන් තීරණයක් ඉල්ලන්නද ඩෙක්ලරේෂන්? ඔය වෙන්නේ නැහනේ. මේ මම කිසිම කනගාටුවක් නැහැ. මේක කල් දැම්මේ කියලා. මේ රටේ ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි කල් දාන්න බෑ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒක ජනතාවගේ අයිතිවාසිකම්. ඒ ඡන්ද අයිතිය මං ගරු කරා. ඒ වගේම ජනතාවට ජීවත් වීමේ අයිතියත් මං ගරු කරා. අපි ඔක්කොම තීරණය කළා තියෙන ජනාධිපතිවරණයෙන් පස්සේ තියෙන්නේ පාර්ලිමේන්තු ඡන්දය. ඒකත් තියන්න මුදල් හොයාගෙන තියෙනවා. ඊළඟට දැන්ට තියෙන අදහස පළාත් සභා ඡන්දය. දෙමළ පක්ෂයේම කියන්නේ පළාත් සභා වුවමනා. ඉතින් ඒකටත් මුදල් දැන් හොයාගෙන යනවා එන අවුරුද්ද. ප්‍රාදේශ සභා නගර සභා ඡන්ද ඊට පස්සේ තියන්නේ. දැන් ජනතාවට මෙතන තීරණය කරන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල සහ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් අද පෙරවරුවේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව ප්‍රකාශ කළා. අපේ දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා වගේම අංගජන් රාමනාදන් මැතිතුමා කියන දෙදෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වෙලා ඒ සියලු දෙනාගේම සහයෝගය එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දීමට තීරණය කළා තියෙනවා. අපිට තියෙන හයිය ඇතුළේ රටේ හැමදැනම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජයග්‍රහණය තහවුරු කරන්න අපි අනිවාර්යෙන් වැඩ කටයුතු කරනවා කියන එක මේ මොහොතේ මතක් කරන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.